Hello, කොහමද ඔයාලා හැමෝටම ඉතින් ඔන්න ඔයාලව අදත් මගේ channel එකට මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මේ යන්නේ Kite beach එක බලන්න. බලන්න කියන්නේ අපේ නිවාඩුව අපි Kite beach එකේ ගත කරන්න තමයි යන්න හදන්නේ. මේ නිවාඩුවත් මේ experience එකත් අපේ ජීවිතේට තවත් ලස්සන දවසක් වෙයි කියලා හිතනවා. ඉතින් ඔයාලත් එන්න මගෙත් එක්ක ඒ ලස්සන අත්දැකීම විඳගන්න. අපි දැන් බීච් එකට ආවා අද සැටර්ඩේ දවසක් හින්දා ගොඩාක් සෙනග ඉන්න දවසක්. ඉතින් මේක තමයි Kite beach market එක. ඉතින් මෙතන නම් ලොකු සෙනගක් පේන්න නැහැ. නමුත් මං හිතනවා බීච් එකේ නම් ලොකු සෙනගක් ඉඳී කියලා. ඉතින් ඔයාලට මෙතනින් අවශ්‍ය ඕනම දෙයක් ගන්න පුළුවන්. බීච් එකට අවශ්‍ය කරන ඕනම දෙයක් බීච් කොස්ටියුම්, ස්ලිප්පර්ස්, හැට්, මැට්, සන්ග්ලාස් වල ඉඳන් ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් බීච් එකට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එක ඉදිරියේදී තවත් පෙන්නන්නම් මේ ෂොප්ස් වල මොනවද තියෙන්නේ කියලා. අපි පොඩක් ෂොප්ස් වල ඇවිදිමු. ටිකක් බීච් එක පැත්තට ගිහිල්ලා ඇවිල්ලා. ඉතින් අපි වැඩිපුර කාලය ගත කරන්නේ බීච් එකේනේ. ඉතින් ඒ නිසා අපි බීච් එක පැත්තට ගිහිල්ලා ඇවිල්ලා ආපහු සැරයක් එමු මේවෙ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් මොනවා හරි දෙයක් ගන්නවා නම් ගන්න. ස්වීනිය මොනවා හරි මෙමරිස් මොනවා හරි දේවල් අරගෙන තියාගන්න පුළුවන්. ඉතින් මේ Kite beach එක දුබායි වල තියෙන ෆේමස්ම බීච් එකක්. ගොඩක්ම ටුවරිස් ඇට්‍රැක්ෂන් එකක් තියෙන ගොඩක් අය නිතරම එයාලගේ නිවාඩු ගත කරන්න ගොඩක්ම යොදාගන්න ප්ලේස් එකක් තමයි මේ Kite beach එක. හැබැයි ලංකාවට වඩා ගොඩක් වෙනස් වටපිටාවක් තමයි තියෙන්නේ. මට ඒක හරියටම කියන්න තේරෙන්නේ නැහැ. නැචරල් බීච් එකක් වුණාට ගොඩක් ස්ට්‍රෝන් වේව් එකක් නැහැ. හැබැයි වෝටර් ස්පෝට් වලට ආස කෙනෙක්ට නම් මේක ඒකට හොඳම ප්ලේස් එකක්. මම එහෙම කියන හේතුව තමයි සර්ෆින් වලට වේග් බෝඩින්, ස්ටෑන්ඩ් අප් පැඩල් බෝඩින් වගේ ගොඩක් ඇක්ටිවිටීස් ඔයාලට මෙතෙන්ට ආවම කරන්න පුළුවන්. ඉතින් ඒකට අපිට අවශ්‍ය කරන ඉක්විප්මන්ට් තියනවා නම් එච්චරයි අවශ්‍ය වෙන්නේ. මොකද මේ බීච් එක ෆ්‍රී බීච් එකක්. ඉතින් ඔයාලට මේකට එන්ට්‍රන්ස් ෆී එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇක්ටිවිටීස් කරනවා නම් ඒකට වෙනම ඔයාලට ගාණක් අය කරන්නේ නැහැ. ඉතින් බයිසිකල් ට්‍රැක්ස් තියෙනවා. ඔයාලට සයිකලින් කරන්න ආසයි නම් සයිකලින් කරන්න හොඳම තැනක්. ඒ වගේම බීච් වොලිබෝල් වලට වගේ ආස කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒ දේවල් වලට මේක හොඳම හොඳ තැනක්. ඉතින් ලස්සන කාලයක් හොඳ ඇක්ටිවිටීස් කරලා බීච් වලට කැමති අයට, බීච් ඇක්ටිවිටීස් කරන්න කැමති අයට තමයි මේක ඇත්තටම ගොඩාක් හොඳ වෙන්නේ. Thank you.
ඉතින් ඔයාලට කිව්වනේ මම කයිට් බීච් මාකට් එක ආපහු ඔයාලට පෙන්නන්නම් කියලා. ඉතින් මම ටිකක් ආපහු මෙතනට ආවා. මේක ඇතුළේ ඉතින් තියෙන්නේ ගොඩක් ස්වේනිය වර්ග, බේස් ස්ලිප්පර්ස්, කොස්ටියුම්ස් වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයාලට මෙමරි එකක් විදිහට තියාගන්න පුළුවන් දේවල් මෙතන තියෙනවා. ඉතින් ඒ වගේ තමයි තියෙන්නේ සාමාන්‍ය ලස්සන නෙක්ලස්, බැංගල්ස්, හෑන්ඩ් බෑග්ස්, රින්ග්ස් වගේ ඇක්සසරිස් තියෙනවා ඔයාලට පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනින් කැප් එකක්, හැට් එකක් වගේ ඕනනම් බීච් එකට ඒත් ගන්න පුළුවන්. ඉතින් හරි ලස්සන දේවල් ටිකක් තියෙනවා. ඒ වුණාට ඉතින් අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. ඔයාලා කොස්ට්‍යුම් අරගෙන ආවේ නැත්නම් ස්විම් කරන්න ඒ දේවල් වුණත් ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මට ගොඩාක්ම අවශ්‍යයි කියලා හිතුනේ නැහැ මේ දේවල් ගන්න. ඉතින් ඒ නිසා මම නිකන් ඔයගලන්ට පෙන්වන්න ආවේ. ඉතින් ආපහු මම යනවා පොඩක් බීච් එක පැත්තට. මේ තමයි ඒ ස්කූටර්ස්. මේවා ඩුබායි වල හැමතැනම තියෙනවා. ඉතින් මෙතනත් විශේෂයෙන්ම තියෙනවා ඔයාලට මේ ස්කූටර් එකක් අරගෙන පදින්න පුළුවන්. මේක අන්ලොක් කරගන්න නම් මොබයිල් ඇප්ලිකේෂන් එකක් හරහා තමයි අන්ලොක් කරගන්න ඕනේ. ඩිරම් 3ක් ඒකට අය කරනවා. ඊට පස්සේ වැඩි වෙන හැම විනාඩියකටම 750ක් ගානේ අය කරනවා. ඉතින් ඒවටත් වෙනම ට්‍රැක්ස් හදලා තියෙන්නේ. ට්‍රැක්ස් එකෙන් පිට ගියොත් ඩිරම් 300ක ෆයින් එකක් ගෙවන්න වෙනවා. ඉතින් අපි ටික වෙලාවක් මේක ගත කරා. ඉතින් දැන් යන්න තමයි හදන්නේ. මේ බීච් එකේ ඔයාලට ඕන කරන හැම ෆැසිලිටි එකක්ම තියෙනවා. මම ඒවා ඔයාලට පෙන්වන්න ගියේ නැහැ. මොකද කොස්ට්‍යුම් චේන්ජ් කරන්න, ස්විම් කරාට පස්සේ වෙනම ෂවර් එකක් දාගන්න, මේ හැම දෙයකම තියෙනවා. පොඩි අයට වෙනම, පිරිමි අයට, ගැහැණු අයට වෙනම හදලා හැම ෆැසිලිටි එකක්ම තියෙනවා. ඉතින් ඒවා විශේෂයෙන්ම මම ඔයාලට පෙන්වන්න ගියේ නැහැ. ඉතින් මේක තමයි මම ඔයාලා වෙනුවෙන් ගෙනාපු වීඩියෝ එක. ඉතින් ටිකක් පොඩි වීඩියෝ එකක් පුළුවන් විදිහට මම ඔයාලට මේ තැන ගැන එක්ස්ප්ලেইন කරා. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වුණා කියලා. එහෙනම් ඉතින් තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්න. බයි.